වෙල්කම් ට ස්කේ බ්ලොග්ස් අපේ YouTube channel එකට අද ස්කේ බ්ලොග්ස් අපේ YouTube channel එකට ඇවිල්ලා තියෙන්නේ ජායල කේසෝන් එකට අද කේසෝන් එකේ ස්පෙෂල් ඉවෙන්ට් එකක් කරනවා මේ වෙන මොකක්වත් නෙමෙයි ඔඩෙල් එකේ තමයි ස්පෙෂල් ඉවෙන්ට් එක කියන්නේ ස්පෙෂල් ඉවෙන්ට් එකේ ඕන ඉන්නවා ආන් අතර වෙන කවුරුත් නෙමෙයි මේ සුරජ් මාපා ඉතින් සුරජ් මාපා අයියත් එක්ක තමයි අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ පොඩි වෙලාවක් අපි කතා කරමු අද ඇවිල්ලා ඉන්නේ ඔඩෙල් එකට ඉතින් ඔඩෙල් එකේ යනවා සුරජ් මාපා අයියාගේ අලුත්ම බ්‍රෑන්ඩඩ් හඳුන්වලා දෙන එකක් තමයි යන්නේ. ඉතින් එල්සා තමයි සුරජ් මාපා අයියා ප්‍රොමෝට් කරන්නේ. ඉතින් එල්සා එකෙන් තමයි මේ විදිහට අද ඔඩෙල් එකට අවිලා අලුත් බ්‍රෑන්ඩ්ස් හඳුන්වලා දෙන්නේ. ඉතින් අපි කතා කරමු සුරජ් මාපා අයියත් එක්ක එන්න මාත් එක්ක යන්න. ඔන්න මේ සුරජ් අයියත් එක්ක කතා කරන්න අවිලා ඉන්නවා මේ සුරජ් අයිය. ඉතින් කොහොමද මොකද මේ දවස්වල වෙන්නේ? මේ දවස්වල ඉතින් දැන් ඡන්දේ තිබ්බා. ඉතින් ඡන්දේ ඉවර නම් මම නම් දේශපාලනය කරේ නැහැ. මොකද දේශපාලනේ සම්බන්ධුත් නැහැ. ඉතින් දැන් දැන් තමයි ඉතින් මොකක් හරි අලුත් අලුත් වැඩ ටිකක් කරන්න බලාපොරොත්තු මොකද මෑතකදී ලංකාවේ ඔය කටුවා පිටිය බෝම්බ සිද්ධිය සම්බන්ධයෙන් ඊට පස්සේ ඒක හින්දා ගොඩාක් කලාවේ කලාත්මක දේවල් කියන්නේ අපේ ෆීල්ඩ් එකේ ගොඩක් වැඩ අඩු වුණා. ඒ කියන්නේ නිෂ්පාදකවරු මුදල් දාන්න පොඩ්ඩක් පස්ස ගැව්වා. නමුත් ඊට පස්සේ මේ ඡන්ද වැඩ කටයුතු ඉවරනකම් හිටිය හැමෝම ඉන්වෙස්ට් කරන්න. ඉතින් දැන් මට කරන්න තිබ වැඩ වගේක් මාස 3ක් විතර පොඩක් කල් ගිහිලා දැන් ඔන්න ඡන්ද ඉවරනට පස්සේ වැඩ පටන් ගන්න හදනවා අපි. කොමත් මේ මාසේ නොවැම්බර් මාසේ අන්තිම වෙනකොට වගේ වැඩ පටන් ගන්නවා. ඉතින් අයි මේ අද මේ මොකද්ද මේ ඔඩල් එකේ යන්නේ? අද මොකද්ද විශේෂත්වය? මම එල්සා කියලා බ්‍රෑන්ඩ් එකක් කරනවා. ඉතින් මේකේ ගොඩක්ම තියෙනවා මේ දැන් මේ ඇඳුම් හරි මේවා ඉස්කෝස් හරිද? ඉස්කෝස් කියන්නේ මේ බම්බු වලින් තමයි මේ රෙදි වෙද්ද හදන්නේ. ඉතින් මේවා මේ ඇඟට හරි සනීපයි. ඉතින් අපේ රටට ගැලපෙනවා මේ ඇඳුම්. මේ විශේෂයෙන්ම අපේ අපිට නිතර දාඩිය දානවා මේ ලංකාවේ මේ දාඩිය මේ රස්නේ හින්දා. ඉතින් මේ වගේ ඇඳුමක් ඇඳම මේ ඇඟට සනීපයි. ඒ වගේම දැන් ගොඩක් අය මේ එහෙට මෙහෙට නිතර යන හින්දා ගොඩක් කාලේ අඩුයි ඇඳුම් ඇඳ ඇඳ ඉන්නේ. ඉතින් ටක් ගාලා දැන් අපි උනත් ලේසි ටී ෂර්ට් එකක් දැම්ම ඩිලිමත් දැම්ම ඉක්මනට දුවන්නනේ හදන්නේ මොකද කාලේ ප්‍රශ්නේ. ඉතින් ඒ වගේ අපි එල්සා බ්‍රෑන්ඩ් එක ගොඩක් කලකට මේ නිෂ්පාදනය කළා මේ ඇඳුම් අපි මහලා තියෙන්නේ ඉක්මනට ඒ කියන්නේ රිලැක්ස් කැෂුවල් රිලැක්ස් ඇඳුම් ගොඩක් තියෙන්නේ. ඉතින් ඒකෙන්ද ගොඩක් අයට මේක මේ දැන් අපි ඊටමත් අපි කෙටි කාලයකදී ඔඩෙල් ෂෝරූම්ස් 12ක් විතර දැන් අපි කව කරලා තියෙනවා. ඒ කියන්නේ ලංකාවේ හැමතැනම නුවර තියෙනවා නුවර ඔඩෙල් එකේ. එතකොට කුරුණෑගල ඔඩෙල් එකේ ජායල ජාල කේසෝන් ඔඩෙල්. එතකොට වත්තල කිරිබත්ගොඩ කොහුවල CCC එකේ තියෙනවා. එතකොට වෝඩ් ප්ලේස්ත් අපි ළඟදී මේන් ඔඩෙල් එකෙත් අපි පටන් ගන්න හදනවා. ඒ වගේම ලංකාවේ හැමතැනම දැන් අපි මේ ඔඩෙල් ආයතන ඔඩෙල් ෂෝරූම්ස් වල එල්සා බ්‍රෑන්ඩ් එක අපි දැන් වැඩ කරගෙන යන එල්සා බ්‍රෑන්ඩ් එකද දැන් ඉතාමත් ජනප්‍රිය සහ ගොඩක් ඉතින් හොඳට විකිණනවා. විකිණනවානේ. ඔව්. ඉතින් අයි මේ දැන් රංගන ශිල්පියෙක් විදිහට තමන්ගේ ජීවිතේ වැඩ කටයුතු කරන් යනකොට මේ මේවට ඉඩ දෙන්න වෙලාවක් තියෙනවද ඔයාලට? ඇත්තටම මම මේකේ දැන් ඇත්තටම මගේ තව යාළුවෝ 3 දෙනෙක් ඉන්නවා. අපි 4 දෙනා තමයි මේක වැඩේ කරන්නේ. ඉතින් ඒගොල්ලෝ තමයි ගොඩක් වෙලාවට මේක නිෂ්පාදනය කටයුතු ඒ වගේ නිමෙවුම් කටයුතු කරගෙන යන්නේ. ඉතින් අයි මේ දැන් කලා ජීවිතේ වැඩ කටයුතු මෙහෙම කරගෙන යද්දි තව මම දන්න විදිහට සුරජ් මාපා කියන කැරක්ටර් එක හොඳ නර්තන ශිල්පියෙක් එහෙම නේද? ඔව්. නර්තනයේ දැන් අවුරුදු 20ක් විතර මම සාධාරණව. ඉතින් දැන් ඉදිරියේදී දැන් මම 2010 ෂෝ එකක් කරා. 2015 ෂෝ එකක් කරා. ඒක නුවරක් තිබ්බා. දැන් 2020 ෂෝ එකක් ක්ලාස් ඉගෙනවා. ඒක ලබන අවුරුද්දේ බොහෝ විට නොවැම්බර් දෙසැම්බර් වගේ කරන්න බලාපොරොත්තු වෙන තමයි ඉන්නේ. ඉතින් අයියේ මේ දැන් වාඩ මම ප්‍රශ්න 4ක් අහනවා. ඔයාගෙන් දැන් ප්‍රශ්න 4ක් අහනවා. පළමු ප්‍රශ්නේ. ලංකාවේ පළමු black and white film එක මොකක්ද? පළමු black and white film එක අල්ලපු ගෙදර. ඔව්. හරි. ලෝකේ වැඩිම පිරිසක් අදහන ආගම මොකක්ද? දෙවැනි ප්‍රශ්නේ. ක්‍රිස්තියානි ආගම. ක්‍රිස්තියානි ආගම. හරියට. කවද හරි ලංකාවේ ජනාධිපති වුණොත් සුරජ් මාපා කියන චරිතය ලංකාවට මොන වගේ දෙයක් කරයිද? ලංකාවට මම ජනාධිපති වුණොත්
විශේෂයෙන්ම කරන්න ඕනේ මේ ලංකාවේ මිනිස්සුන්ගේ අධ්‍යාපන මට්ටම බුද්ධි මට්ටම හදන එක තමයි. ඒක තමයි, කියන්නේ අපි මොනා කරත් වැඩක් නැහැ මිනිස්සුන්ගේ මනස හදන්න. ඒක මනසට තමයි අපි ට්‍රීට් කරන්න ඕනේ හැම වෙලාවම. මොකද අපිට ඇත්තටම අපිට ලැබිලා තියෙන හොඳ ආගමක් අපි බුද්ධාගම. බුද්ධාගම ඇතුලේ තියෙන්නේ හැම වෙලාවම නිදහස, සාවකාශය. අයිය, එතකොට මේ සමාජය දැන් මෙහෙම විදියට අර විනාශ වෙන්න, එහෙම නැත්නම් නරක වෙන්න හේතුව දෙමාපියෝද? එහෙමද? නෑ, විශේෂයෙන්ම මල්ලේ මේ දේශපාලනයත් මේක බලපානවා. හරිද? අනික එක තමයි දෙමාපියෝත් අනිවාර්යෙන් බලපානවා. අයිය, මේ ජීවිතේ අමතක නොවන සිදුවීම් තියෙනවද? ජීවිතේ අමතක නොවන සිද්ධි ගොඩක් තියෙනවා. එකක් මතක් කරමු. අමතකම වෙන්නේ නැති සිද්ධිය මගේ ජීවිතේ මගේ අම්මා නැති වුණ එක. ඒක ටිකක් ෂොක් එකක් වුණා මගේ ජීවිතේට. මොකද මම ගොඩාක් අම්මට හරි කිට්ටුවෙක් කෙනෙක්. මොකද වාගේ අම්මා හදිස්සියේම නැති වුණේ. ඉතින් මම හිතුවේ නෑ එච්චර ඉක්මනට එයා මාව මේ දාලයයි කියලා. එයාගෙන් ඈත් වෙන්න සිදුවේ කියලා. නමුත් ඒ කියන්නේ දැන් සමහර හිත හදාගන්න දැන් අසනීපයක් වෙලා කාලයක් ගිහිල්ලා එම මොන හරි යා නැති වුණා නම් මට ඒක හිත හදාගන්න පුළුවන්. නමුත් එකපාරටම දැන් අවුරුද්දක් වෙනවා මගේ අම්මා නැති වෙලා. එකපාරටම හදිසි මේ අවස්ථාවකදී යා නැති වුණා. හදිසි මරණ සිදුවුනේ. ඉතින් ඒක මගේ ජීවිතේට අමතක වෙන්නේ නැහැ. මම හිතන්නේ මගේ ජීවිතේ හැම වෙලාවෙම මේ ලොකු පාළුව තනිකම මගේ ජීවිතේ හැමදාම තියෙයි. මොකද මම අම්මට හරි කිට්ටුවේ. අපි දෙන්න යාළුවෝ වගේ සමහරක් කරාට. මොකද මම මේ එක දෙයක් කියන්න ඕනේ. අපි දෙමව්පියොත් එක්ක මේ කතා කරන්නේ නැහනේ. ඔයා ඔයාගේ අම්මත් එක්ක මෙහෙම අතින් අල්ලගෙන පාක් එකේ මෙහෙම අතින් අල්ලගෙන කතා කරලා ගිල දිනවා. නෑනේ, තාම නෑ, තාම නෑ. අම්මව මෙහෙම අතින් අල්ලගෙන පාක් එක හරි කොහේ හරි එක්කෝ පාරක හරි යන්න අනිවාර්යයෙන්. අම්මා කියන දේවල් අහගෙන ඉන්නේ. එතකොට ඔයා කියන දේවල් එයා අහගෙන ඉන්නේ. හරි ලස්සනයි. මම අපේ අම්මත් එක්ක එමය විදිනවා. ඔය මේ අපි දෙන්න අතින් අල්ලගෙන මේ කතා කරගෙන යනවා. එයාට මාර ලොකු මේ සතුටක් දැනෙනවා ඒක. ඒකින්ද ඒක හොඳට මතක තියාගන්න ඕනේ. මම කිව්ව මේ සමාජය හැදෙන්න ඕනේ යම් යම් දේවල් තියෙනවා. ඒ ටික තේරුම් ගත්තා නම් අපිට ලේසි මේ අපිට අපේ රට හදන්න, අපේ සමාජය හදන්න. රට හදලා වැඩක් නැහැ මිනිස්සු හැදෙන්නේ නැත්තම්. අනික මිනිස්සු බලන්න දැන් මෙහෙම හිතන්නකෝ. මම මේ කියන දේවල් ඔයගොල්ලෝ දන්න බයිරතු. දැන් අපි දේශපාලන එපා කියලා කිව්වා. අපි කටුවපිටි බෝම්බ ගහවම මිනිස්සු ඔක්කොම මේ ඇමතිවරුන්ට බයින පටන් ගත්තා. දේශපාලන එපා කිව්වා. පාර්ලිමේන්තු එපා කිව්වා. මිනිස්සු අප්‍රිය කරා. ඊට පස්සේ දැන් මේ මෑතකදී ඡන්දේ එනකොට මිනිස්සු මේක හරි ඡන්දේ ලොකුවට ඔලුවට අරගෙන මේ ඡන්දෙන් මේ පිස්සුවක් වෙන්න පටන් ගත්තා. ඒ පිස්සුව ඇත්තටම අරයට බයිනවා, මෙයාට බයිනවා. ඡන්දයක් කියන්නේ මට අයිතියක් නැහැ ඔයාට කියන්න අහවල් එක්කනට ඡන්ද දෙන්න, මෙයාට ඡන්ද දෙන්න. මොකද ඔයා අවුරුදු 18 වැඩි නෑ. ඔයාට ඡන්ද අයිතියක් තියෙනවා නะ. ඔයා කැමති කෙනෙකුට ඔයාට ඡන්ද දෙන්න අයිතියක් තියෙනවා, ආසාවක් තියෙනවා. හරි, ඔයා ඇවිල්ලා අහන්න බුණා මං කාට ඡන්ද දෙන්නේ, ඔයාගේ උදව්වක් කරන්න පුළුවන්. ඔයාට මාර්ගයක් හොයලා දෙන්න පුළුවන්. නමුත් මේ මට බලෙන් ඔයාව ඇදන් ගිහලා දාන්න බෑ මෙයාට ඡන්ද දෙන්න, මෙයාට ඡන්ද දෙන්න කියලා. ඒකෝර මේක විකාරයක්. Facebook වල අරයට බයිනවා, මෙයාට බයිනවා, මෙයා වැඩක් කරන්නේ නැහැ. රටට ආදරේ කරන්න, දේශපාලනය කරන්න ඕනේ නැහැ. ඉතින් ඒකයි මේ මිනිස්සුන්ගේ මේ මන් දන්නේ නැහැ. මට නම් තේරෙන්නේ නැහැ. මට නම් පහුගිය කාලේ මේ තිත්ත වෙලා තිබ්බේ මේ රටේ දේශපාලනේ මේ. ඉතින් මේ ওই විදිහට තමයි සුරජ් මාපා ප්‍රවීණ රංගන ශිල්පියා අද මේ විදිහට අපිත් එක්ක කතා කරන්නේ. සමාජයට ගොඩක් අවවාද දුන්නා. සමාජය හැදෙන්න ඕනේ විදිය කොයි විදියද කියලා කිව්වා. මේ ඉතින් අයියේ ඇත්තටම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව අපිට ලබා දුන්න. මේ අයියාගේ යාළුවෙක් කෙනා අපි හඳුන්වලා දෙමු කවුද කියලා. ආ ඔවුන් මේ අපේ තවත් යාළුවෙක් ෆ්‍රෙන්ඩ් කෙනෙක් මේ අනුෂා දමයන්දි අක්කා. ඔවුන් ආවා මේ අපි සුරජ් අයියේ ඉන්න වෙලාවෙම තමයි ආවේ. හොඳ වෙලාවට මේ දෙන්නම එකට එකතු කරලා කතා කරන්නම්. අනුෂාක් මේ අද සුරජ් අයියට සපෝට් එක දෙන්න දාවි. අනිවාර්යෙන්. මොකද අපි අපේ අයවට සපෝට් එක දෙන්නේ නැතුව කාට සපෝට් එක දෙන්නද? ඒකට හේතුව ආටිස්ලා මුළු ලංකාවගෙම අයගේ වට ඉන්වයිට් කරාම යනවා. එංගුරංගේ නේද බ්‍රෑන්ඩ් නේම්ස් වලට හැම එකටම එනවා. ඉතින් හොඳ කෙනෙක් ඇත්තටම මේ හරි ආදරේ කෙනෙක්. අපිට හරි ආදරේ.
මේ ඒ වගේම මෙයා අම්මට ගොඩාක් ආදරේ. ඒ යා කියන්නේ යාගේ අම්මට ගොඩාක් ආදරේ නිසා. ඔව් නේ අපි අති නිතර කතා කරනවා. අපි හම්බුනාම ඉතින් අපි කතා කරනවා. ඉතින් මේ මේ සහ ගොඩක් සපෝට් කරනවා. කාගේ හරි වෙන මගේ වැඩකට විතරක් නෙමෙයි. අනුෂ ඕන කෙනෙක්ගේ වැඩක් කියපු ගමන් ටක් ගාලා ගිහිල්ලා කුකුඩාක් දුර වුණත් එයා යනවා ගිහිල්ලා සපෝට් එකක් දෙනවා සහ සම්බන්ධ වෙනවා සහභාගී වෙනවා. ඒ තරම් මේ කලාශේත්‍රයේ හරිම බැඳීමක් තියෙනවා නේ ඔයගොල්ලෝ අතර. අනිවාර්යෙන්ම මම කියන්නේ බැඳීම තියෙන්න ඕනේ කලාකරුවා හරි හැමලම සංවේදීකෝ. ඉතින් අදත් මම ආවේ සුරජ්ගේ එයාගේ අලුත් ව්‍යාපාරයක්. ඉතින් අපි ආඩම්බර වෙන්න ඕනේ එයාගේ වෘත්තියට අමතරව එයා අලුත් ව්‍යාපාරයක් මුළු ලංකාව ඉතින් ආදරණීය මට ඇතුළු මේ මුළු රටේම ආදරණීය ප්‍රේක්ෂකයන්ට කියනවා ආදරණීය ඔබට කියනවා සුරජ් ආදරය කරනයිට කියනවා සුරජ්ගේ අලුත් නේද එයාගේ අලුත්ම ශක්තිය අලුත්ම අලුත්ම ව්‍යාපාර එල්සා බ්‍රෑන්ඩ් එක වෙනුවෙන් ඒගොල්ලන්ට ඒව අරගෙන යාට සපෝට් එකක් දෙන්න කියන්නේ මේ. ඒ කියන්නේ සුරජ් එහෙම නේ සුරජ් එනට අලුත් ව්‍යාපාරිකෙක් තාරුණ්‍යට ව්‍යාපාරිකෙක් බිහි කරන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ සපෝට් එක තමයි මමත් දෙන්න ආවේ. ඉතින් මටත් ආස හිතුණා සුරජ් ලස්සන්ට අඳින කෙනෙක් කොහොමත් ෆැෂනබල් කෙනෙක්. ඉතින් මම දන්නවා සුරජ් දෙයක් නිර්මාණය කරන එතන අලුත් දෙයක් ඇති කියලා. ඉතින් හෙට දවසේදී සුරජ් ගිම ලස්සන තට්ටු කීපයක බිල්ඩින් එකක විවෘත කිරීමට එන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. සුරජ් හදවතින්ම ඔබට සුබ පැතුම් කරනවා. ඒස ලස්සන නමක්. මම හිතන්නේ මම තේ නමට ආසන මං කො අලුත් බිස්නස් එකක් හල් ලස්සන නමක්. ඒ නිසා හදවතින්ම මගේ බුදුදහමට අනුව මම ප්‍රාර්ථනා කරනවා සුබ හදාමේ ශක්තිය ඔයගලුත් ව්‍යාපාරේ තාමත් ඉතාමත් හොඳින් හොඳින් සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත් වෙන්න ඒස ලංකාවේ නම්බර් 1 වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. Thank you Anusha මේ අතරම අපිත් ප්‍රාර්ථනා කරන SK Vlogs අපි ප්‍රාර්ථනා කරන සුරජ්ජයගේ මේ එල්සා නැත්නම් බ්‍රෑන්ඩ් එක අනිවාර්යෙන්ම ලංකාවේ නම්බර් 1 වෙන්න ඕනේ. මේ අද වගේ දවසක ඇත්තමයි ඉතාම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව දුන්නට. ඔගේ මනුෂ්‍යක් ඔයාටත් මේ වෙලාවේ දැන් අපි මේ ඇවිල්ලා මේ පොඩි වචන ටික හරි කියලා අපේ සුරජ්ජය වෙනුවෙන් මේ ඒගොල්ලන්ටත් ස්තුතිවන්ත වෙනවා. ඒකට හේතුව නේද අපේ අපේ මේ ප්‍රොඩක්ට් එක පිළිබඳව මේ එල්සා ගැන ආදරණීය ප්‍රේක්ෂකයන්ට කියන්න ඔයගොල්ලෝ අවස්ථාවක් කරගත්ත එක. ඉතින් ඔයගොල්ලන් ඒක ගොඩක් ගොඩක් අයට නේද? ඔව් අනිවාර්යෙන්. දැන් YouTube channels කරනකොට හැමලම මතක තියාගන්න ඕනේ දෙයක් තමයි මේ රටේ ගොඩක් හොඳ දේවල් අපිට මිනිස්සුන්ට ගෙනියන්න පුළුවන්. කුණු ජරාව ගෙනියන්න ඕනේ. හරිද? එක එක්කෙනාට බණින්න, ඒ කියන්නේ තමන්ගේ channel එක ප්‍රසිද්ධ කරගන්න ඕනේ කියලා කුණු ජරාව අරගෙන ඒවා මේ උඩ දාගෙන කරන්න ඕනේ. ඊට වඩා දේවල් තියෙනවා රටේ කරන්න දේවල් තියෙනවා. ඔක මම ගොඩක් අයට කියනවා. ගොඩක් channels කරන අයටත් කියනවා. මේ සමාජයේ මේ මේ ඊළඟ generation එක, next generation එක හොඳට ඉස්සරහට අරන් යන්න පුළුවන් vlogs කරන්න, concepts හොයා ගන්න, ඒ වගේම රට අපිට ලෝකෙට ගෙනියන්න පුළුවන් concept හොයා ගන්න. ඒව කරොත් හොඳ අවස්ථාවක් තියෙනවා ඕගොල්ලන්ට ඉස්සරහ. නැත්තම් ඕගොල්ලොන්ට වෙන්නේ ටික දවසයි ඕගොල්ලන්ට ඔය channel නවත්තලා. මොකද මිනිස්සු හැමදාම මේ බලන්නේ නැහැ. මිනිස්සු හරි ආසයි මොනක් හරි හොඳ දෙයක් කරන්න. මතක තියාගන්න හොඳම දේ තමයි අපි හැමදාම survive වෙන්නේ අපි කරන හොඳ වැඩ වලින් විතරයි. නරක වැඩ වලින් අපිට survive වෙන්නම බෑ. ඉතින් අපේ දැන් සමහර අපේ මේ ආටිස්ට්ලත් මේ එක එක දේවල් කරනවා මේ TikTok අනම්මනම් කරනෝනේ. නමුත් අපි හැම වෙලාවෙම රඳාපවතින්නේ අපි කරන නිර්මාණات එක්ක විතරයි. ඒ නිර්මාණ හොඳ ටෙලිනාට්‍යෝ චිත්‍රපටියෝ වේවා ඒ චරිත තමයි මිනිස්සුන්ට මතක තියෙන්නේ. නමුත් අපි මේ කසාද බැඳලා හස්බන්ඩ් ප්‍රශ්නයි වයිෆ් ගේ ප්‍රශ්නයි ඌවා කී කී ගොසිප් දාගෙන මේ මිනිස්සුන්ට ගොසිප්ස් හදාදා යන්න ඕනේ නැහැ. ඒ වගේ කවදාකවත් සර්වයිව් වෙන්න බෑ. හැම වෙලාවෙම අපි කරන හොඳ වැඩ වලින් විතරයි අපිට ඉස්සරහට යන්න ඕනේ. ඉතින් මේ අද අපි SK Vlogs සරහා කතා කරේ සුරජ් මාපස සහ අනුෂා දමයන්ති අක්කත් එක්ක. ඉතින් SK Vlogs අපේ YouTube channel එකෙන් අද සමුගන්න ලෑස්ති. ඉතින් මේ අපි ආවා ඔඩෙල් එකට, ජයල කේසන් ඔඩෙල් එකට, එල්සා බ්‍රෑන්ඩ් එක අද සුරජ් අයියාගේ එළි දක්වනවා. ඉතින් ඒකට සපෝට් එක දෙන්න අපි ආවා. ඉතින් ආයෙත් දවසක තවත් කලාකරුවෝ එක්ක හම් වෙන බලාපොරොත්තු වෙන සමුගන්නවා. ඔබට සුබ දවසක් මේ SK Vlogs.